දින කීපය තුල අලුත් කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ යාමක් අප නිරීක්ෂණය කරනවා විශේෂයෙන්ම දීර්ඝ සතියන්තයෙන් පස්සේ මේ තත්ත්වය උදා වෙලා තියෙනවා අපි දැක්කා පූජනීය නගර ඒ වගේම සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව ඉහළ ජනතා සහභාගීත්වයක් පහුගිය සතියන්ත දෙකේම ඉතින් එහි ප්‍රතිඵල තමයි මේ අපට දක්නට ලැබෙන්නේ ඉතින් මේකෙන් වැළකෙන්න පුළුවන් ක්‍රමය ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රමය තමයි බූස්ටර් එන්නත ලබා ගැනීම අපි රට පුරාම අවස්ථාව දීලා තියෙනවා බූස්ටර් එන්නත ලබා ගන්න. හැබැයි මේ වනතෙක්ම 148ක් පමණයි අපේ රටේ ජනතාව බූස්ටර් එන්නත ලබාගෙන තියෙන්නේ. ඊයේ දිනේ ගත්තොත් 26000ක් පමණ තමයි බූස්ටර් එන්නත ලබාගෙන තියෙන්නේ. පෙරේද 30000ක් පමණයි. ඉතින් මේ වේගය අපිට මදි ඇත්තටම. අපි බලාපොරොත්තුව තිබුණේ පෙබරවාරි මාසේ ආරම්භ වෙනකොට අඩුම ගානේ මිලියන 10කට ආසන්න ප්‍රමාණයකටවත් බූස්ටර් එන්නත ලබා දෙන්න තමයි. හැබැයි ජනතාවගේ ඒකට තියෙන උනන්දුව අඩුයි. මොකද මියෑන ප්‍රමාණය අඩු නිසා උන් හිතනවා මේක දැන් අපිට අතහැරලා දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මේ රෝගීන් ප්‍රමාණය වැඩි වුණාම ටික ටික වැඩි වුණාම දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුල් කරන ප්‍රමාණය වැඩි වුණාම නැවත වතාවක් පෙබරවාරි පළවෙනි සතිය දෙවෙනි සතිය වෙනකොට රට තුල රෝගීන් ප්‍රමාණය එකතු වුණාම දිනපතා මේ ප්‍රමාණයේ යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකක වලට රෝගීන් ඇතුල් වුණාම දිනකින් දෙකකින් ඔවුන් එතනින් එළියට යන්නේ නැහැ සමහර වෙලාවට සතියක් දෙකක් ඇතුලේ රැඳෙනවා එහෙම වුණාම අපිට තියෙන්නේ සීමිත ඇඳන් ප්‍රමාණයක් අපේ රටේ සෞඛ්‍ය පද්ධති තුල දැඩි සත්කාර ඒකක වල නැවත වතාවක් අගෝස්තු මාසයේ තත්ත්වයට එන්න පුළුවන් කමක් තියෙනවා ඉතින් ඒක නිසා අපි නැවතත් ඉල්ලීමක් කරනවා හැකි ඉක්මනින් කඩිනමින් Tamanට හිමි බූස්ටර් එන්න නැත ලබා ගන්න එහෙම වුණොත් තමයි අපිට අප්‍රේල් මාසේ ඊළඟ සිංහල අවුරුද්ද යම් විදියකට ආරක්ෂාකාරී විදියට සමරන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් මේ ප්‍රවණතාව දිගටම දක්නට ලැබුණොත් අපි තව සති කිහිපයකින් ටිකක් අමාරු තත්යකට පත් වෙන්න පුළුවන්